මා දිවයින කැනනි සංචාර්ක කර්මාන්තයතින් දියුණු ඒවාගේම ශ්‍රී ලංකාව බොහොමයක් දෙනා සේවය කරන රටක්. ඉතින් අපි කල්පනා කරා මලදිවයින රැකියාවකටයමට බලාපොරොත්තු වෙන ඒවගේ මලදිවයින් භාෂාව ඉගෙන ගන්නට ආසාවක් කැමැත්තක් දක්වොන හැමෝටම ඒ භාෂාව ඉගෙන ගන්නට අත් වලක් වෙන්න. මාලදිවනි භාවිතාවන භාෂාවට කැනෙ දිවෙහි භාෂාව කියලා සිංහ භාෂාවට බොහොම කිට්ටු භෂාවක් වෙන්න දිවෙහි භාෂාව ඉගෙන ගැනීමට ඒතරම් අමාරු භාෂාවක් නෙමෙයි තින් මේ පාඩම්මාලාාව අපි සකසලතියන්නේ ප්‍රධාන වශයෙන්ම දිවෙහි භාෂාව කතා කරන්නට උපකාරී වන විදිහට. ඉතින් ඔයා මේ පාඩම් මාලාවත් එක්ක දිගට මිකතුවෙලා හිටියෝත් ඉතාම කෙටි කාල සීමාවකදී ඉතා නිවැරදිව දිවහි භාෂාවෙන් අදහස් හූමාරු කරගන්නට ආට පුළුවන් වෙනවා. හොඳයි එහෙම නම් අපි පාඩමටය මේ පළමින් බාඩමෙන් මඔයාලට කියලාදෙන්නේ දිවහි භාෂාව කතාකිරීමදී උමනාවෙන වැදගත්ම වචන කිහිපයක්. මේ වචන ටික නවත නැවතත් හොඳින් අහලම් මතකේ තියා ගන්න මොකද ඉදිරි පාඩම්බලදී අපි වාර්ක්‍ය ැනීමේදී.බේ වචන උපකාරී කරගන්නට අපට සිද්ධ වෙනවා. මම මම කියල කොහොමද දිවයි භාෂාවෙන් කියන්න. එතකොට මම කියල අපි දිවෙහි භාෂාවෙන් කියනවා එන්නම මෙහෙමර අර අර මගේ 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 තිීන තිීන ඔබගේ තිීනග තිීනග අපි අහරුමන් අහරුමන් අපේ අහරුමන්ග අහරුමන්ග ඔවුන් එමිහුන් එමිහුන් ඔවුන්ගේ එමිහුන්ග ඒ හුන්ගේ ඇය ඒන ඒන ඇයග ඒනගේ ඒනගේ ඔහු ඒන ඒන ඔහුගේ ඒනගේ ඒනගේ මෙතින් දිවා මතකතිය ගන්නව නික්කාරණයක් තමයි ඇල් සහ ඔහු කියන වචන දිවහි භාෂාවෙන් භාවිාවවෙන්නන්නේ නැහැ වෙනෙන? ඒති භාවිතාවන්නේ එක වචනයක් විතරයි කියෙනෙ එක හොඳින් මතගේ තියාගන්න. ඌ ඒති ඒති උගේ ඒතිගේ ඒතිගේ හොඳයි අදටි මේ පළමිනි පාඩමය සමුගන්නවා අපි ගේන මේ පාඩම් මාලාව හොඳයි කියලවාට හිතෙනව නම් අපි සබස්ක්‍රයිබ් කරන්නත් මේ පාඩම් තව කෙනෙකුට බලන්න ශ්‍රයා කරන්න තමතක කරන්නා. ඒ වගේම ඔයාට මේ භාෂාවගෙන ගැටලුවක් හෙම ඇතිවෙනවනම්. ඒ ගැටලුව පහලින් කමෙන් කරන්නත් අභත කරන්න එපා.